हाई गाइस वेलकम बैक टू माय यूट्यूब चैनल गुडाक तेन दवसा केवागे हेटमगे बर्थडे इधल तेग मम्मगे दवस कोहमद कतकरा आसावे बलगनी मम हेतन अद मम उदयम नगिट मुगदे हेटमगे बर्थडे कियाने अद्दम हरम सतट दवसा सतिया वे मित्र मम मार सतटी मे वीके मगे बर्थडे ऐन निशा ඉතින් අද ටිකක් උදේම නැගිට මට වැඩ ගොඩක් තියෙන නිසා ඉතින් නැගිට ගමන් කරන්න මේ චූටි පැටියව හුරතල් කරන එක තමයි මෙයා මගේ නෙවෙයි එනාර ඉතින් මං හතරේ නැගිට ගමන් මම මේ හදන්නේ මට උදේට බොන්න උණු අතර එකක් රත් කර ගන්න उदेट उन गंगेट गोटा खुंदाई इतने मम्मे उदय हिता हेट मट हो विसीपा इतम मगे जीवित तरण कालि गोटा दुरेट गेवल इवेरा मगे वीडियो बलने पड़ी नंगा गोटा किन्नवाने मेतवा मगे और विसीपाट मट धन दे वाला तक शेयर करगा मट वाला तक शेयर करगा दे वाल टीका मे ब्लॉग के शेयर करगा ඉතින් අපේ ජීවිතය අවුරුදු 18ත් අවුරුදු 37 අතරදී වෙන්නේ ගොඩක්ම ජීවිතේ වෙනස් කරන දේවල්. අපි මේ අවුරුදු කීපෙදී අපේ ජීවිතේ තීරණ හරියට ගත්තේ නැත්නම් අපිට වෙනවා අපේ ජීවිතේ ඉදිරි කාලය තුලතරම දුක් විඳින්න. මොකද අපි මේ කාලෙදී අත්හැර ගන්න දේවල්, ලබා ගන්න දේවල්, ඒ වගේම ලං කර ගන්න දේවල් එක්ක තමයි අපි ඉස්සරහට ජීවිතේ ගෙවාගෙන යන්නේ. මේ කාලය තුලදී ඔයා තෝරගන්න ඕන හොඳම දේවල් දෙකක් තමයි ඔයාගේ ඉදිරි ආදායම කොහොමද එන්නේ සහ ඔයාගේ ආදරය. ඉතින් ඔය දෙක තමයි ඔයා හරි විදිහට හරිම දේ තෝරගන්න ඕනේ. මොකද මුළු අනාගතේම තීරණය වෙන්නේ අන්න ඒ දෙක මත ගොඩක්ම. තාමින් ගණන ගන්න කෙනෙක් නම් ඔයා ඒ දේවල් හරියට කරන්න, ඔයාට ජොබ් එකක් හම්බෙන්න තැනට වෙනකම් වැඩ කරන්න මදින් අතාරින්න එපා. ඉතින් ඔයාට ඊට වඩා වෙනස් දෙයක් පුළුවන් නම් ඒ කියන්නේ ජොබ් එකක් කරනවට වැඩිය බිස්නස් එකක් හරි තමන්ගේ දෙයක් ගොඩනගාගෙන යන්න හරි ඔයාගේ දෙමව්පියන්ගේ දෙයකට හරි උදව් කරන්න පුළුවන් නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. නිකන් ඉන්නවට වැඩිය තමන් තමන්ට දෙයක් කරගන්න එක ගොඩක් වටිනවා. මොකද අපි අවුරුදු 20-22ට එනවා කිය කියන්නේ කවුරු හිටියත් ගොඩක් තැන්වල අපි අතර මං වෙනා තමන්ට තමන් විතරයි කියන තැන. ඉතින් දෙමව්පියන්ටවත් කරදර කරන්න බැරි තැනක් එනවා අනිවාර්යයෙන්ම ඒ වයස ගෙවෙනකොට. ඉතින් එතකොට තමන්ට තමන් විතරයි නම් තමන්ට දෙයක් හදාගෙන තියෙන එක ඔයාට ගොඩක් වටිනවා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. एवगे मैं विशेष मगे व्लॉग्स गुडपला ज्ञान अम्मा इतनी ज्ञान अम्मा पौल जीवित गाम अदगने आने प्रीमेट पड़ अदगने आने तीरने गाने मुन दिखराने इसराट मे वगे प्रश्न आवद मुख दिखराने अने वगे देवल हेमदयाकम हेडल किराने ज्ञान अम्मा की हेमकरा अने वारे हेमकराने ज्ञान अम्मा तम प्रीमेट पड़ ये हेकिव गुडाक प्रीमे आवाज कंट्रोल करगना हरी पार अदगे विशेष हेम वेम प्लान बी त्यागा जीवित किसी त्याग स्थिर वशन मेदे मे विधिट मेनवाला अभी गुडी वाल प्लान करना हे भाई प्लान अपट उन्न विधिट वेने पुला हे भाई ज्ञान लमेट हकियावतीनोने पिरीमिलमेट उपदेश दीगेन ये हेम नौनो अभी मेदे मे विद्यट करम अभी मे प्लान करा इन दे मे हेम नौनो अभी मे विद्यट करम ये विद्यट वाट वृद्धक नेता हेमदे मे विद्यट हिता हिता गेल मंकी मुगद किरा मेकिदेन वेदन वेदे नौनो तम अभी मेदे किरा हिता पुर्दाला थीबो तपिटेदे नति उना किसी दुखाग्न है चोटी दुखा तीन नैत हबे अपिट एक नैति उन्नो तपिट किरा प्लान कर लिये ना ने सा ये नैतवी मगेन
අපිට ලොකුවට දැනෙන්නේ නැහැ. ඉතින් ඒක ජීවිතේ ගොඩක් වැදගත් කබල් එකක් විදියට ජීවිතේ ගෙව්වත් හරියෙන් ජීවිතේ ගෙව්වත් හැම දෙයකම මම හිතනවා ඒක ගොඩක් ගෑනු ළමයට ජීවිතේ වැදගත් දෙයක් කියලා. අද බ්ලොග් එකේ ඔයාලට පොඩි වෙනසක් තේරෙන ඇති. ඉතින් මොකද හෙට ඉඳන් මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙනවා. ඉතින් අවුරුදු 25ක් කියන්නේ ගොඩක් ලොකු ගැහන ළමයෙක්. අන්න ඒ නිසා තමයි අද මම ඔයාලට වැදගත් ඒවල් ටිකකුත් මේ බ්ලොග් එකෙන් මගේ වයසට මට තේරෙන විදිහට ෂෙයා කරගත්තොත් හොඳයි කියලා හිතුවේ. මොකද ගොඩක් මගේ බ්ලොග්ස් බලන්නේ මගේ වයස ගැහන ළමයි සහ මට වයස බාල ගැහන ළමයි සහ මට වැඩි ටිකක් වැඩිමල් කට්ටිය. ඉතින් ගෑනු ළමයට ජීවිතේ තව වැදගත් දෙයක් තමයි තමන්ගේ දෙමව්පිය කියලා කියන්නේ. ඉතින් ගෑනු ළමයි කියන්නේ මැරි කරාට පස්සේ හස්බන්ඩ්ගේ ගෙදරට යනවා. ඉතින් එතකොට තමන්ගේ දෙමව්පිය ගොඩාක් මිස් වෙනානේ. ඉන්න තිබ්බ දවස්වල මම එච්චර යාළුවත් එක්ක හිටියේ නෑනේ. ටයිම් එක අපි ස්පෙන්ඩ් කරේ නැත්තම් අපිට ඒක අනිවාර්යයෙන්ම දැනෙනවා. ඉතින් එතකොට අපිට හිතෙන හිතන වෙලාවට යාළුවත් එක්ක ඉන්න බැහැනේ. ඉතින් ඉඳලා හිටලා යන්න පුළුවන්. හැබැයි අපි පොඩි කාලේ හිටියා වගේ ඉන්න බෑ. අපි මැරි කරන්න කලින් හිටියා වගේ ඉන්න බෑ. අන්න ඉතින් ඒ නිසා ඔයාලා තමයි මැරි කරලා නැත්තම් ඔයාලගේ දෙමව්පිය ගාව නම් ඉන්න අනිවාර්යයෙන්ම යාළුවත් එක්ක ඉන්න කාලය වෙන් කරගන්න යාළට දේවල් කරන්න. පස්ස කාලෙක කරනවා බැන්දට පස්සේ කරනවා. අන්න ඒ විදිහට කාලය පස්සට දදා ඉන්න එපා. මොකද අපි මේ ගෙවන ජීවිතේ මේ ගෙවන කාලය ආයෙත් ගන්න බෑ. හරි ඉතින් මම තව ටිකක් දේවල් vlog එක අවසානයේ වෙද්දී ෂෙයා කරගන්නම්කෝ. කොහොම හරි දැන් මම ටක් ගාලා ලෑස්ති වෙලා යන්න හදන්නේ. මගේ පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඉතින් මම විශේෂයෙන්ම යන්නේ මගේ nails ටික දාගන්න. මොකද ඉතින් හෙට birthday එක නිසා මම අනිවාර්යයෙන්ම අද nails ටික දාගන්න ඕනේ. ඉතින් ඒකට තමයි මම මේ ready වෙන්නේ. බලමුකෝ අද මම මොකද දාන්න design එක කියලා. හරි හොල්ල දැන් මම රෙඩි වෙලා ඉවරයි. මේක තමයි මගේ අවුට්ෆිට් එක බලන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා දැක්කම මම කොණ්ඩේ කලර් කරා. මම කොණ්ඩේ කට් කරේ නැහැ, කලර් කරා විතරයි. දැන් ඉතින් මේන්ටේන් කරන එක තමයි ටිකක් කරදර. මොකද ඉතින් කලර් කරාම ඩැමේජ් වෙනානේ. ඉතින් කොහොම හරි ට්‍රීට්මන්ට්ස් කරගෙන යමු. ඉතින් මම සැලුන් එකට ආවා. මම අද ආවේ ෆ්‍රෙන්ච් ආර්ට් නේල් බාර් එකට. මම ගොඩක් වෙලාවට නේල් ආර්ට්ස් දාගන්න තියෙනවා නම් ඒකට තමයි යන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් යක්ක ලස්සනට මට ඕන ඩිසයින් එක දාලා දෙනවා. හරි මේ වෙනකොට මගේ නේල්ස් ටික දාලා ඉවරයි. කකුලේ වැඩ ටිකත් ඉවරයි. මේ තියෙන්නේ මම මගේ නේල් කලර් එක කකුලේ කරගත්ත විදිහ. මම මගේ නේල් ආට් ටිකත් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ නේල් ආට් එක. ඉතින් ඔයාලට වෝට් කරන්න කිව්වා. මේ ආට් එක නෙවෙයි හැබැයි කටේ වෝට් කරලා තිබ්බේ කකුලේ තිබ්බ එක. හැබැයි මට චුට්ටක් කලර්ෆුල් එකක් මේ මට හෙට වැඩේට හොඳයි කියලා හිතුන නිසා මම කලර්ෆුල් ඩිසයින් එකක් දාගත්තා. ඒ වැඩෙත් කරගෙන මං ගෙතරාව ගොඩක් කැවිදින්න ගියේ නෑ. ඉතින් මේ ඉන්නේ මම. ටිකක් මහන්සිය. මම බොන්නවත් කොහෙවත් ගියේ නෑ මොනව හරි. ඉතින් ගෙදර ඇවිල්ලාම මම මෙන්න මේ ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එක පොන්න තමයි හදා. ඔයාලා දන්නවනේ ඉතින් මගේ කෝලම කනබුණ දේවලුත් හැට කෝලන් ටික දාලා තමයි කන්නේ. එතකොට ඉතින් හරි ලස්සනයිනේ. අන්න ඒක ඉතින් ඔයාලත් ලස්සනට හදාගෙන කන්න බොන්න. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ගෙදර තමන්ට මෙහෙම කරනවා විකාර එහෙම නෑ. ලස්සනට කන්න හදාගෙන, ලස්සනට දේවල් බොන්න හදාගෙන, රස රස දේවල් කන්න හදාගෙන.
ඊළඟට මම මගේ hair oil එක apply කරන්න ඕනේ. ඒ වගේම මං කලර් කරපු නිසා මම මගේ shampoo එකත් වෙනස් කරා. ඉතින් මං හදන්නේ මගේ oil ටික boil කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහේ coconut oil එකක් ගත්තා hair එකටම apply කරන්න තියෙන එකක්. උයන්න ගන්න තියෙන coconut oil අතරම apply කළා වැඩක් නැහැ. ඔයාලා hair එකටම use කරන්න පුළුවන්. මේ coconut oil එතකොට olive oil අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. අතරම ගොඩක් අය ඒ ගැන දන්නේ නැහැ. कोकोनट ऑयल ऑलिव ऑयल ये हम तीन उयन गिमे बॉडी एंड हेयर आगे यूज करना पड़वा ऑयल इधनसा वाला बेहपड़ डबल वाली तो ये ऑयल गाने पड़वा इतनी अनिवार्यम वाला हेयर आगे यूज करना उयन गल गिपा बॉडी एंड हेयर आगे गाने पड़वा ऑयल अरगान ऑयल टिकला रत थीला इट पश्चिम विटमीन ई कैप्सूल दिखकूत ऑयल ऐड कर मिक्स करगत्ता इट पस्से दम मेक रत्वेगेन तमाई एन्ने थिंग गुडाक रत्वेन ओने न है सामान्य गांड रत्तु नाम होदर मैती थिंग ऑयल लेक निका है आयकट अप्लाई करने ट वड़ी मंग हम दाम चीना वागे ऑयल लेक डबल बॉयल क्रमेट हारी मेवी दे हरे रत करला ओल वोट अप्लाई करना ना गुडाक होंदाई है भाई बेहद बड़ी कड़वाल वाली गान केश वर्धन अन्नी वगे ऑयल ना रत करला अप्लाई करने को होंदाई दी चीने को मंग हरी एट में दाने न है इतिं ये वगे ऑयल लेक अप्लाई करला वाला हॉट टॉवल लेक पोडक वेला ओल बेंदगी हिटियो ये प्रश्न आप नहीं अनिवार्य वाला कोटकड़ा मे वगे पनावा पावचे के रानी कोटन अत्र अड़ी एवगेम अपे ओलवे लेगमनागम मे वगे दति महत पनाव की ओलव पीरनवा गुड हाई हों मसाज का क्लबिनवा अन्नी सा अपे लेगमनागमने गुणोत्तम अपे हाईक हट वेवेणी इधि अनेकट गुड हेल्प विनवा मे पनावे ओलव पीरने वगेम वाला गेटकड़ोने अगिसे मूलट इधि उड इंद पाल गेटकड़ पहाल इंदा उड़ट को मंट कड़ा पुलवाम वगेम को डैमेज अलग को तीन उल्टिक लिहागा पुलवा दंग ऑयल टी अप्लाई करना अपने कॉटन पैड का यूज करना पुलवा गुडक होता मम्मी ने मे विधि ऑयल अरगेना ओलवे अप्लाई करना तमें अदाने थी गुडक वेलावट अप्लाई करना लेसी वेनकन थी अपे अम्म तमें मटे खेला देने कोंडे मुलटे वगेम अगट तुंद ऑयल अप्लाई करना इतक तमाइ को वेवेणे इथिंग ऑयल अप्लाई कल इवर वेल आप हों मसाज का देने उलगट इतक आगे कोंडे ग्रो वेण इक लोग हेल्प वेना इथिंग अभी कोंडे मुल वगेम अगगेना थोदी सल की मत वेन्न थिंग गह को दल हों तिब्बे गह वेवेने लसन इथिंग अन्न वगे तमाइ अभी कोंडे अगिस फैलीलाना ये देवा कट करला विधि हरियर मेन्टेन करो तपी को मुन देख रात मुन कलेक दमत मुन विधिये देवल करा अपे कोंडेट विना डैमेज का अवम कर गाना पुलवा दैन टिका दवाल वेला थे मम्म लंच करगा नहना तीन दवाल वे पड़ पड़ी गिनाकेनवाणी एक पुनहारी फलतुराव मगे क्रीम ऑर्डर्स दापल मेधाव स्टिके ऑर्डर्स पराकोना अत्र सामने मगे बेदे पराकोने अदीम पास दिखे वाला ऑर्डर्स दागा पुलवा ऑयल अप्लाई कर पै भाग्यक्वा तीन रिसाल टिका लबे मम पै भाग्यक्रे हिटिया
මං හදන්නේ වොෂ් එකක් දාගන්න. ඉතින් මම වියානයිකේ කලර් හෙයාස් වලට තියෙන ෂැම්පු එක තමයි මම මේ දවස්වල යූස් කරන්නේ. මොකද මං හෙයා එක කලර් කරපු නිසා. ඉතින් ඔයා ඔයයි කොණ්ඩේ කලර් කරා නම්, ස්ට්‍රේට් කරා නම්, රිබොන් කරා නම්, මේ මොන දේ කරත් ඔයා ඒ ට්‍රීට්මන්ට් හරියට කරා නම් වට පුළුවන් ඔයයි කොණ්ඩේ පරිස්සමෙන් ලස්සනට තියාගන්න. ඉතින් ෂැම්පුත් එකපාර කොණ්ඩේට දාන්නේ නැතුව මේ විදිහට වතුරට මික්ස් කරලා ඔයාගේ හෙයා එකට ඇප්ලයි කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ චූටි චූටි දේවල් තියෙනවා අපේ කොණ්ඩේ ආරක්ෂා विशेष शैम्पू कंडीशनर अप्लाई करादी कोंडे गेट गहेन विधियाट कोंडे तुल्लन्निपा इतोकटत इट पस्से कोंडे गेट गहिला कोंडे अंड तीन अवस्था वेडी वेनवा पुलवंतरम मेम पहलट अतगागा अलागे शैम्पू कंडीशनर रिमूव करन्न बलन्न एतकोट किसीम डैमेज एकक वेन्ने नैह कोंडेट अलागे गेट गहेन्ने हेम बलन्ने नैह हेया एक वोशका दाला मंटिका रिलैक्स फेस मास्क अप्लाई करान तमाय हदान मम फेस मास्क मेटिको मन तम ओडर एक भूम पड़ी मुद्दा कुने अत्र मटे पेज के मतकने मंगाई दवस मतकुण ते पेज के मुखद की ओयाकोचर कार बहुत कुण मे वगे दिखा टाइम वेंकर मुखद तमंग तमंग वेन वेंकर खाली तमाइ मेलो की तीयन वटन खाली इतनी तमंग वेन ये वगे दिखर कम्मली वेन पा ये खाली वेन दिखे यदवेला वेडकर नती वेडकर नास्तिकर गेपा मे वगे देवल वाली आगे स्किन वगेमो आगे मनस रिलैक्स ऐ थिंक एक करना तमाइ दाने हरी अवधाने दीला हरियट करना तमाइ ये देने फेस मास्क दाने का तमंगे स्किन ट्रीटमेंट वगेमो आगे मनसट तरीम रिलैक्स कम इधे देकर टाइम वाल वेंकर कलबले करम काम ये करगा ओया कोच्चर बिसीगेने कुणात ओया सत्य टेक दवस अखारी वेंकर ओया वेन वेंगे दवस गतकर बलान वाट रहा निंदटे आनकोटे पुदुम निधासक्स पुदुम सानी प्याद देने ने इतिंग ओया खारे बहुलाई वाट में देवल करान बै के लहितान ने पाई तिंग अपी थेमदाम में देवल कराने ने है सत्य टेक दवस सत्य देख टेक दवस वगेतमाई अपी में देवल कराना वेंकर गाने ओलुवट ऑयल अप्लाई करला ओलो मसाज करना वगेम अभी फेस का फेस मास्क का अप्लाई करा पास मसाज करना गोडक होता है थिंक मेक डेली करना गोडक होता है थिंक अत्र मंगा तिना डेली मेदेवा वेन फेस मास्क का दम्मा तम मेदेवा करा नंटिका खवसला तीयन मंद अवलटा मुकुत का सा पोडी बड़कीना तीयन मंदियटे अना तोने मुखदमा हवसला अयलाइद्र तम अने मुखद मगे हिट बेकने मंग हिट गिद्र नह इध मद्दवा मंगे गमन लेस्ते निस्सा मम एलियटे अना तोने बड़गी अन्न बेर निस्सा मंगित बगे का खतागत तुंदा
ඉතින්ලාමයි හෙට මගේ බර්ත්ඩේ කනේ ඉතින් මම නම් අනිවාර්යයෙන්ම මගේ බර්ත්ඩේ එක සමරනවා මොකද ඉතින් හැමදාම උපන්දිනේ සමරන්න හම්බෙන්නේ නැහනේ ඉතින් අපි එක උපන්දිනයක් සමරුවාම ඊළඟ උපන්දිනේ සමරනකම් ඉඳීද කවුද දන්නේ ඉතින් ඒ දේ කතා කරන්න අකමැති වුණත් ඒකනේ ඇත්ත ළමයි අනේ නිසා මාව අල්ලගෙන ඉන්න මට අනිවාර්යයෙන්ම සතුට හිතෙන විදිහට මගේ උපන්දිනේ මම සමරනවා ගොඩක් අයට හිතෙන්න පුළුවන් අපරාධයක බොරු වැඩක් සල්ලිත් අපරාධේ එහෙම කියලා. හැබැයි මම නම් ඒක දකින්නේ මම පටන් ගන්න ඊළඟ අවුරුද්දට හොඳ ආරම්භයක් ඒක කියලා. ඉතින් මම හැම උපන්දිනයකටම එක එක විදි තෝරගන්නවා සතුට වෙන්න. ඉතින් මේ පාරත් මම ලස්සන විදිහකට මගේ උපන්දිනේ සමරන්න බලාපොරොත්තුෙන් තමයි අද දවසේ ගෙවන්නේ. අපි හැම දෙයක්ම කරන්නේ අපේ මනස සතුට කරන්න. ඉතින් ඇත්තටම අපි මේ ජීවිතේ ගෙවිලා ගෙවිලා මැරිලා යන දවසට කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. ඉතින් ඉන්නකන් අපි ජීවත් වෙන්න එපැයි. ඉන්නකන් ජීවත් වෙන නම් අනිවාර්යයෙන්ම අපේ හිතේ සතුට තියෙන්න ඕනේ. ඉතින් මම නම් මගේ හිතේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඉතින් ඔයා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. මම ඊට පස්සේ එක්පන්ට ලෑස්ති වෙලා ගියා මට පොඩි පොඩි බඩු වගයක් තිබ්බා අරගන්න ඒ ටිකත් අරගෙන මං කෙලින්ම ගියේ අයියලාගේ ගෙදර මොකද මම ඊට පහුවදා තමයි බර්ත්ඩේකට එළියට යන්නේ ඉතින් ඊට පස්සේ නම් මොකුත් රෙකෝඩ් කරන්න උනේ නැහැ අයියා වැඩලා ආවට පස්සේ අපි ඩිනර් එකට පොඩ්ඩක් එළියට ගියා මට ගෙහුවා යවනේ ගහලා හදන්න ඕන अभी अन्ना दने को है द खान मंगो हम चूटी सुलुएं सैन सैन सही द අපි මේ දැන් ඩිනේකට එළියට ගියාට අපි මුකුත් බඩු ලෑස්ති කරගෙන නැහැ. අපි පාන්දර යන්නත් ඕනි ගෙදරින්. හැබැයි ඉතින් හිතුවා එළියට ගිහිලා කාලම ඇවිල්ලා බඩු ලෑස්ති කරනවා කියලා. මට ගමනක් යන්න හිතුනොත් එහෙම පාන්දර යන්න තමයි ආස. අයියා එච්චර කැමති නැහැ පාන්දර යන්න. එයා කැමති හතෙන් පස්සේ වගේ යන්න. හැබැයි මං කොහොම හරි ඇදගෙන ගියා පාන්දරව. ඔන්න ඉතින් ඔය විදිහට මගේ දවස් ඉවර වෙන්නයි යන්නේ. මම මගේ ඇඳුම් ටික මේ වෙලාවේ ලෑස්ති කරගත්තා. ඉතින් ඊළඟ vlog එකෙන් ඔයාලට අරගෙන එන්නම් මම මගේ birthday එක දවසේ මොකද කරේ කියලා. අපේ රේ නුවරල යනවා මගේ birthday එකට. ඉතින් දැන් බඩු ලෑස්ති කරන ගමන් තමයි තියෙන්නේ. ඊළඟ vlog එකේ හම්බෙමු.